ඒකන බලන්නේ gedara dima kohomada mala hot potta hada ganne kiyala. මම කඩ එකනවා. අද gedara di? gedara di hada. ඉතින් ඔයගලන්ට පේනවා ඇති මෙතන අපි තියනවා mala hot pot හදා ගන්න අවශ්‍ය කරන බලු ටික අපි මෙතනින් ගෙනලා තිනවා. දැන් අපි බලමු එන mala hot pot එක gedara di හදා ගන්නේ කොහොමද කියලා. හොඳයි. එහෙනම් අපි බලමු මේ hot pot එක හදා ගන්න අපි අරන් තියෙන ද්‍රව්‍ය මොනවද කියලා. අපි අරන් තියනවා මස් වර්ග දෙකක්. मटन पोक इटमतरव सी फुड इसो इला सोसेज मे हेम के ग्राम सी एक्सी पना वगे प्रमाण मस्वर्ग अरगन दिए इटमतर अभी अरंतीनो एलोल वर्ग तम कंकु इला बोक्चोय इटमतरव हतु वर्ग तुना पावचिकल तीनो बटन मश्रूम इटमतर दिग मश्रूम मेकअप इटमतर ब्लैक फंगस मश्रूम मेकअप इटमतर तकाली बेल पेपर बेबी कॉर्न पावचिकल तीन इटमतर अभी पावचिकल तीन इंगुर सुदुलून पावचिकल तीन तब पावचिकन विशेष ध्यान ये तम नेलुमल पावचिकरण बलंड में नेलुमल टीका प्रमाण लोकमे नेलुम अल तब अल पावचिकल तीनवा कुलबड़ विधि पावचिकल तीनवा विशेष ध्यान ये तम मे शेश्वांग पेपर की शिश्वान पेपर एक तमा माल विशेष दिव हिरीवेटन रसे विशेष मत त्यागर मे शिश्वांग पेपर एक इतम तदगत मे हटपोट इतम तरह गम्मीरी सूदर लुणु पावचिकल तीन तब भी पावचिकल तीन हटपोट सोस मे सोस अत्यावश्यम नेता मेवन मिरी पावचिकर पुलवा आम तरह अभी पावचिकर इंस्टेंट नूडल मेक अत्यावश्यम ओडना मेवीनोट सुनम पावचिकर पुलव तवापी अपगे पटपोट सुवधत्कर कोल पावचिकर ईटम तरव तव रसे अड्करण तेल विनागिरी सह रटकजु पावचिकल तीन मेमेसूट पेन अभी तील तीन देवा मेव पावचिकलाहमद पटपोट हदागन के बल मुलिमापी करे डिप ऑन कल्ला मे मस्टिक तंब गण तम दी मस्टिक गत्ता पोपटिक दीट पास दी मटन टीक मेक कैमती मस्वर्ग गण पुलवा देक हुद तंब गण तम करे मे तिंट दतर एड कर गण पुलवा मेक तंब गण देवस्थावधिंट पुलवा उगलांगे रसेट गलपेन लुणु सह गम्मिरिस्टिक एकतुकर गन्न दें अपि उन्न गम्मिरिस देम्मा दें लुणु देम्मा दें तीने हुंदट मेटिक कलवां करला तेंबेन्न तीयन्न मस्सक तंबद्दी उगल मे वगे सूदुरु प्रमाणयक् दागन्न पुलुवन सूदर दम उगलांगे मस्सके तीन सुगंध तवत् वेनवा बलागन पुलवा सूदर मे वे प्रमाण दमन अति हरि दंगा मैं मस्सक मेम नट आगे दी अवस्था अब पुलवा अपगे नेलुंगल की नेलुंगल मेकर दागम දැන් නෙළුම් අලත් මේක එකතු කරලා හොඳට හැඳි ගා ගන්න ඕනේ.
කොහොමද සුවඳ නම්ගි? දැන් අපි මස් ටිකයි නෙළුම් අල ටිකයි තැඹුරාට පස්සේ අපි මේක බා ගන්නවා මේ වගේ. දැන් මේක හොඳට තැඹුරාට පස්සම බා ගන්න ඕනේ. ඊට පස්සේ මේක බාගෙන අපි ඉතිරි වතුර ටික අපි අහක් කර ගන්න ඕනේ. අහක් ගන්න ඕනේ මොකද නැත්තම් මේ වතුරෙන් එන පොඩි මස් තැඹිච්ච පොඩි සුවඳක් වගේ එනවා. ඒක නැති කරන්න තමයි අපි මේව තම්බලා එළියට ගන්නෙ. එතකොට මොකක් හරි මස් වල තියෙන තෙල් වගේ දේවල් තියෙනවා නම් මෙතනින් අහක් කර ගන්න පුළුවන් අපිට. නියමයි දැන් අපේ ඊළඟ පියවර තමයි අපි පාවිච්චි කරනවා අපේ ඉඟුරු සුදු ලුණු ටික තෙම්පරාදු කරගන්න තමයි යන්නේ දැන් ඔයගොල්ලෝ පේනවා ඇති මේ වගේ ප්‍රමාණයක් තමයි තියෙන්නේ ඔයගොල්ලන්ට මම කියන්න බැරි වුණා අපිට අපි කොච්චර ප්‍රමාණ වලින්ද ගත්තේ කියලා සාමාන්‍යයෙන් එක මස් මස් හතු ඒ වගේ දැන් ග්‍රෑම් 150 වගේ තමයි අරගෙන තියෙන්නේ හැම జాතියකින්ම ඔයගොල්ලන්ට අවශ්‍ය පරිදි වෙනස් කරගන්න පුළුවන් දැන් මුලින්ම ඉඟුරු ටික දානවා බැදෙන්න. සුදු ලුණු ටිකක් දානවා බැදෙන්න. මිරිස් දාන්නේ නැහැ. හරි. දැන් මට මුලින් කියන්න අමතකුණා මුලින්ම අපි ඉන්ට්‍රොඩක්ෂන් එකේදී කියන්න අමතකුණා අපිට මේ මිරිස් මෙතන තියෙනවා. මේ මිරිස් ඇත්තටම අපි ලුණු වල පොඟවලා ගත්ත මිරිස් තමයි මෙතන තියෙන්නේ. අපි ඊළඟට මේක එකතු කරගන්නවා මෙතෙන්ට. දැන් ඔයගොල්ලෝ පේනවාද මේක තෙලේ බැදීගෙන එනවා. මේක බැදීගෙන එනකොට මෙන්න මේ වගේ යාන්තම් පාට වේගෙන එනකොටම අපි කරන්න ඕනේ අපේ ඉස්සොයි සොසේජස් ටිකයි දාගන්න ඕනේ. දැන් මේ වගේ බැදීගෙන එනවා. ඒකර අපි මේකට එකතු කරගන්නවා අපේ සොසේජස් සහ ඉස්සෝ. දැන් අපි සොසේජස් ටිකත් මේකට එකතු කළා. දවගන්න පේනවනේ මෙන්න මේ වගේ මේක මද ගින්දරේ හැඳි ගන්න ඕනේ. ඇත්තටම ඉස්සෝ හිමීට තමයි කුක් වෙන්න ඕනේ. එතකොට තමයි මේකේ රස එන්නේ හොඳට. දැන් අපි එකතු කරන්න යන්නේ මේකට මේ හතු ටික. ඉතින් මේක තමයි මේ හොට් පොට් එක හදද්දී තියෙන පොඩි ලොජික් එක තමයි මේ හතු මේ වෙලාවේ දැම්මම අපිට මේ හතු වලින් හොඳ ජූස් එකක් එනවා හොඳ. ඕගොල්ලන්ට තියෙන ඕනම ජාතික හතු වර්ගයක් මේ වෙලාවේ එකතු කරගන්න පුළුවන්. හතු ටික ස්ලෝලි කුක් වෙන්න තමයි අපි දෙන්න ඕනේ. දැන් ඔකට පේනවා ඇති ලස්සන රේ ටික බැදීගෙන එනවා. අපි දාමු අපේ අනික හතු ටිකත් අපි දාමු. දැන් පේනවා ඇති මේ ඒවා දාන්න මේක එන්න ලොකු වෙලා එන හැටි ඔයගලන්ට. දැන් ඔන්න අපි හොට් පොට් එකේ හතු ටික තැම්බීගෙන එනවා. මේකෙදි මේ අවස්ථාවේදී කරන දේ ඔයගොල්ලන් කැමැත්ත අනුව කරන්න පුළුවන්. අපි පොඩ්ඩක් වර්ණ එකතු කරගෙන කහ පොඩ්ඩක් දානවා මේකට. හැබැයි මේක දැම්මේ නැහැ කියලා ප්‍රශ්නයක් නැහැ. ඔයගොල්ලෝ දාන්න ඔයගොල්ලන් ලස්සන පාටක් ගන්න ඕන නම් මේ කහ පොඩ්ඩක් එකතු කරගන්න. ඊළඟ පියවර. දැන් මේක මෙහෙම තැම්බීගෙන එනකොට අපි මේකට එකතු කරගන්න ඕනේ අපේ අල ටික. මොකද අල අපි මුලින් එකතු කළේ නැත්තේ ගොඩක් රස්සේ තිබ්බොත් එහෙම මේ අල නිකන් දිය වෙලා වගේ යනවා. ඒ හින්දා අල ටික එකතු කරගන්න ඕනේ මේ වෙලාවේ. මේ වෙලාවේදී අපිට බේබි කෝන් එකත් අපිට මේකට දාගන්න පුළුවන්. දැන් ඊළඟ පියවර ඇත්තටම මේක ඇත්තටම ඕගොල්ලෝ කැමති නම් විතරයි උගන්න කරන්න පුළුවන්. නැත්තම් උගන්න පුළුවන් මේ වෙනුවට බත් එකක් පාවිච්චි කරන්න පුළුවන්. බත් එක දැම්මොත් මේකට දාන්න බෑ. මේ වෙලාවේ අපි පොඩ්ඩක් ඉන්ස්ටන්ට් නූඩල් එකක් දාගන්නවා මේක ඇතුළට. හැබැයි ඒතර මතක තියාගන්න මේක තම්බල නෙමෙයි දාන්නේ. අපි මේක පොඩ්ඩක් මේ වගේ පොඩ්ඩක් පොඟව ගන්නවා. මෙන්න වගේ පොඟවගෙන මේකත් අපි එකතු කරගන්නවා අපගේ හොට් පොට් ව්‍යංජනයේ වෙත. එහෙනම් දාමු අපි හොට් පොට් එකට ඒකත්. දැන් සැරට කන්න කැමති කෙනෙක් ඉන්නවා නම් ඕගොල්ලන්ට එකතු කරගන්න පුළුවන් මේ රතු තායි මිරිස්. හැබැයි මතක තියාගන්න මේවා ගොඩාක් දාන්න එපා. මොකද මේ මිරිස ටිකක් සැරයි. ඔයගොල්ලෝ සැර කන්න කැමති නම් ඔයගොල්ලන්ට දාගන්න පුළුවන් මේක. නැත්නම් ඔයගොල්ලන්ට මේක වෙනුවට කොළ මිරිස් දාගන්න පුළුවන්. රතු මිරිස් දැම්මොත් ටිකක් සැර වැඩි වෙනවා. දැන් ඔයගොල්ලන්ට පේනවා ඇති අර හතු වලින් එන ජූස් එකෙන් අපේ පොට් පොට් එකේ තියෙන නූඩල්ස් එහෙමත් දැන් තැම්බෙන්න පටන් අරගෙන තියෙනවා. දැන් ඔයගොල්ලන්ට පේනවා ඇති දැන් අල ටික යාන්තම් තැම්බීගෙන එනවා. ගොඩක්ම තැම්බිලා නැහැ. දැන් මේ අවස්ථාවේ අපි එකතු කරනවා අපේ මස් ටික. නෙළුම් මලයි මස් ටික අපි දාගන්නවා මේකට.
දැන් ඔන්න අපේ පොඩ අවසාන අදියරට දැන් ඇවිල්ලා තියෙන්නේ. දැන් තියෙන අපිට මේ කොළ එකතු කරගන්න එක තමයි කරන්න තියෙන්නේ. එහෙනම් අපි දාමු අපේ කංකුන් එක මුලින්ම. දැන් කංකුන් දැම්මහම කංකුන් ඉක්මනට තැම්බෙනවා. ඒකයි මේ කංකුන් අන්තිමට වගේ එකතු කරගන්නේ. බෙල් පෙපර් අපි ගොඩක් අන්තිමටම තමයි දාන්නේ. මොකද බෙල් පෙපර් ගොඩක් ඉදෙන්න හොඳ නැහැ. රත් වෙන්න හොඳ නැහැ. ටිකක් අමුවට වගේ තමයි තියෙන්න ඕනේ. දැන් ඔන්න කංකුන් එකත් යාන්තමට තැම්බීගෙන එනවා. දැන් අපි එකතු කරගන්නවා මේ වෙලාවේදී බොක් චෝයි කොළ ටික. මේක එක එක නම් කියනවා මේ කොළ වලට. මම කියන්නේ බොක් චෝ කියලා. සව එක එක අමුතු නම් තියෙනවා. දැන් කොළ වගේ දේවල් වුණත් ගොඩාක්ම තම්බන්න හොඳ නැහැ. එතකොට මේකේ තියෙන ගුණය යනවා. ඉතින් අපි සාමාන්‍යයෙන් කරන්නේ මෙන්න මේ ගන්න තමයි ඇත්තටම තම්බ ගන්න ඕනේ. දැන් ඔයගොල්ලෝ පේනද මේ ලස්සන පාටක් වෙලා තිනවා මේකට. දැන් මේ ටික තැම්බීගෙන එනවා. අපි අපි අපේ ගාව තියෙන බෝංචි ටිකක් දානවා. මතකද අපි බෝංචි මුලින්ම දැම්මේ නෑනේ. ඒ හේතුව තමයි පොඩ්ඩක් අපිට මේක අමුවට තියාගන්න ඕනේ. දැන් ඔන්න අපේ හොට් පොට් එකට අවශ්‍ය කරන अंतिम इंग्रीडियंट सोस दागे मेकर अभी गे मे हॉटपॉट सोस स्पाइसी हॉटपॉट सोस अभी मेक मेदे ऐड करना अभी इतना मे हॉटपॉट सोस नेता भयने मेक दमे मे हॉटपॉट रस मेक स्पेशल रस ऐड करता मे सोस दाने मे सोस नेता दाने पुला मिरी शेषवा पेपर दाने पुलवा दें अभी मे 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 सोस दम අපි ඉස්සරහට එකතු කරගන්න පොඩක් ශෙෂ්වාංග පෙපර් ටිකක්. ඒව තමයි පොඩ්ඩක් අර නම්බින් ඇට කියලා තමයි අපි කියන්නේ ඒවට. ඒක ඇත්තටම ඇඟ හිරි වැටලා යන එක කනකොට. ඉතින් අපි ඒව ටිකකුත් අන්තිමටම ඇඩ් කරගන්නවා මේකට. දැන් මම ඔයගලන්ට කියවනේ මෙන්න මේව තමයි ශෙෂ්වාංග පෙපර් කියලා කියන්නේ. මෙන්න මෙව්වා අපි ටිකක් දාගමු මේකට ටිකක් ලස්සනට මෙහෙම පේන්න මේ වගේ ඇට කීපයක් අපි මෙහෙම දාගන්න. अम्मी वाण मे वे पड़ी पड़ी हेदी तुना दागन मेकट दूरगा पड़ी रट कजु की दागन मे रट कजु अट की दागन दिन ओव कुन लगे इकमें बागना तोरे अभी दें लिप ऑफ करना नंगी ऑफ करना लिप දැන් නංගි ලිප ඔෆ් කළා. ඊට පස්සේ නංගි දානවා මොනවද බෙල් පෙපර් ටික දාගනවා. ලිප ඔෆ් කළා තමයි බෙල් පෙපර් දාන්න ඕනේ. හොඳට මතක තියාගන්න ඕන දේ එක තමයි. දැන් ඊළඟ මතක තියාගන්න දැන් මේකේ බලන්න විවිධාකාර දේවල් තියෙනවා ඔයගලන කන්න. මේකදී ඔයගලන තව දෙයක් එකතු කරගන්න පුළුවන්. ඒ තමයි මේකේ තෙල් ගතිය වැඩි වගේ දැවුනොත් ඔයගලන්ට තෙල් ගතිය අඩු කරගන්න තියෙන ක්‍රමය තමයි විනාකිති යොදාගන්න ඕනේ. ඔයගලන පේනවා ඇති මේකට අපි දානවා මේ විනාකිරි. ඔයගලන්ට පුළුවන් විනාකිරි වෙනකොට ඕන ඇපල් සයිඩර් දාන්නත් පුළුවන්. ඕගොල්ලෝ රස අනුව තමයි මේක ඔයගොල්ලෝ කැමති දේක් දාගන්න පුළුවන්. අපි මේ වගේ විනාකිරි ටිකක් එකතු කරගන්න. දැන් ඔන්න අපේ හොට් පොට් එක ඉවර වෙලා හදලා අපි මේ මෙතනින් මෙහෙම තියලා තියෙන්නේ. දැන් අපි බලමු කොත්තමල්ලි කොළ මොකටද අපි පාවිච්චි කරන්නේ කියලා. අතන කොත්තමල්ලි කොළ පාවිච්චි කරන්නේ පොඩ්ඩක් මේ උඩින් අපි දාන පොඩි අලංකාරයට. ඊට පස්සේ අපිට මේකේ පොඩි හොඳ සුවඳක් එනවා මේ කොත්තමල්ලි කොළ දැම්මට පස්සේ. දැන් ඔන්න එහෙනම් අපි ගෙදරදී හදාගත්තු හොට් පොට් එක අපි කන්න යන්නේ. ඉතින් පොඩි වයින් බෝතලයකුත් හම්බුණා. පොඩි වයින් උගුරකුත් බීලා හොට් පොට් එක අපි කාලා බලමු. අපි බලමු ට්‍රයි කළා පොඩි මටන් කෑල්ලක් කාලා. රස නියමයිද? රස නියමයි. කැමති බෙදා නැහැ. කාල බලමු. දැන් ඇත්තටම ගත්තොත් මේ ගෙදර හදාගත්තු හොට් පොට් එක අපි තුන් දෙනාට ඕනකටත් වැඩිය වැඩි. දැන් ඕගලන්ට පේනද මේ අල එහෙම ගත්තාම මේක වාත ඇඹිලා දින මේ වගේ පොඩි
බාගෙට වගේ තමයි තැම්බෙන්න ඕනේ. ඒකට තමයි මේක රහ තියෙන්නේ. ඉතින් මේකේ තියෙන අනෙක් විශේෂත්වය තමයි මේ හොට් පොට් එකේ තියෙන මේ මම කියන්නේ ශෙස්වාන් පෙපර් එකක් තියෙනවා කියලා. ඒක තමයි මේ. මේක කෑවහම දිව හිරවෙනවා. පොඩ්ඩක් කාලා බලමු. यूनीक रह हॉटपॉट खाने मे वगे दीवा हॉटपॉट खड़े खाना गया बेलवे रसाई अब गुड़ तीन मैं इवर कर हिमिंग हिमिंग काल दाने बान में क्या गत बान लसन को अच्छा नियम इति अद गिदर दी हॉटपॉट खदागत्ते हॉटपॉट खदागने बहुम सरल देखमाती हॉटपॉट के රසගන්න ප්‍රධානම දේ තමයි ශෙස්වාන් පෙපර් එක ඊට අමතරව ඕගොල්ලන්ට අවශ්‍ය කරන මස් ජාති හතු වර්ග අපි පෙන්නපු ආකාරයට ක්‍රමානුකූලව ඇඩ් කරගෙන ඕගොල්ලන්ට පුළුවන් හොට් පොට් එක හදාගන්න. ඉතින් හොට් පොට් කියන්නේ රසම රස කෑමක්. ඕන අපි ඒක ගෙදරදී හදලා පෙන්නවා. ඕනනම් අපි ඊළඟ දවසක පෙන්වන්නම් ඕනනම් කඩෙන් ගත්තාමත් කොහොමද කියලා. එහෙනම් මම හිතනවා ඕගොල්ලෝ ගෙදර හොට් පොට් එක හදාගත්තොත් ඕගොල්ලන්ට ඇති වෙනකන් කන්න පුළුවන් කියලා. ඕගොල්ලෝ try කරලා බලන්න. එහෙනම් Bye. 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 Bye.